Ayboan, subadaw sa kada ni Lola Putala Tata, baru di mafian. Iti-ngiti, koho wada. Koho balong mage punci pencho teka. Hari mo satu ting, ne itu pute. Hari, hinan ne, itin na ko. Api good morning to you, Kiana. Good morning to you. Good morning to you. Good morning, dear children. Good morning to you. Right. Then Putala teacher that good morning to you. Can you know that? Ina kimo bale. Good morning to you. Good morning to you. Good morning, dear teacher. Good morning to you. Right. Mal-mal clap ikut demo yun ang ngun. Mal-mal-mal. Ngun na pi exercise karamu. Oh, hands up karan po. Hands up. Hands down. Hands up. Hands down. Hands up. Hands down. Hands up. Hands down. Then in a tattoo the other one, two, three, four, five, six, seven, eight. One, two, three, four, five, six, seven, eight. Right. Milan it there, I'll make a video of the guy in the one. Two, three, four, five, six, seven, eight. One, two, three, four, five, six, seven, eight. Hands down, Karana. Then, who's the exercise? I think I do the minimum and the dinner. Minimum Kerala. I think I'm going to get it. The title is the line. I'm මින් කුඩුවලින් ඉස්සෙල්ලා ඉන්නවද රිචේනෝ බලන්න කොබලන්න කොබලන්න ඔයා හොඳට දන්නවා නේද එක්සර්සයිස් කරන්න මට පේනවා පුතාලා හිටියට වඩා චුට්ටක් ඉදර උස ගිහිල්ලා නේද ඒකනේ හරිම ෂෝක් හොඳේ ඒ චාදරේ පොඩක් ආදරේ ටීචර් හැමෝටම හරි දැන් අත් පහලට දාන්න අපි සින්දුවක් කියමුද ඔන්න ඉත ලස්සන සිංදුවක් කියලා දෙනකො සමනලෙක් වගේ මෙහෙම යා සමනලයා වගේ ලස්සනට මෙහෙම යාමත් බලන්න කියමු ඒසත් එක්කම රන්වන් පාටයි සමනලයා රෝස මලි පෙනිලි නියා ආයෙත් ඒවිද ඒ සමනලයා මල්වල පැණි බොන්නා ඇසනයි නේද මෙයා දන්න එකක් නේද ඒක ඒකනේ මොකද්ද අපි කියන්නේ අන්න අන්න අර බලන්න දන්නවද ඒක බලන්න අන්න අන්න අර බලන්න ලස්සන පොඩි මල් පොකුරක හරි ලස්සන මලක් ඇවි මල් පැණි බොනවා මලක් කියාරවතුනාට පාට පාට සමනලයේ මල් පැණි බොනවා ලස්සනයිද ලස්සන පාඩම් කරගන්න ඕනේ හොඳද හරි එහෙනම් දැන් පුතාලා ගන්න බලන්න සුදු පාට ඒකෝ ෂීට් එක පාඩි වෙන්න පිස්සලා ඉන්වගේ සුදු පාට ඒකෝ ෂීට් එකක ටීච බෝඩ් එකේ ඇඳලා පෙන්නන චිත්‍ර ඉස්සෙල්ලාම පැන්සලෙන් ඇඳ ගන්න ඕනේ. හරිද? ඉස්සෙල්ලාම පැන්සලෙන් ටීච ඇඳින චිත්‍රය ඇඳින්න බබා. ඔන්න මුලින්ම ඒ ෂීට් එකේ උඩ පුතේ කියනවා මෙන්න මෙහෙම ලොකු අලාකුළු දෙකක් देखा दिन बना पहना
ටීච බලන් ඉන්න ඔයා වලාකුළු දෙක ඇඳලා පෙන්නනකම්. ඉතින් වලාකුළු වලට මොනවද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? Clouds. Clouds කියන්නේ වලාකුළු වලින්. හොඳද? හා. දැන් අඳින්නක වලාකුළු දෙක. ඉඳලා ඉවර වෙච්ච යාළුවෝ කැම් එකට ලං කරලා පොලේ අල්ලලා පෙන්නන්න ටීචර්. ෂා. ඔය තියෙන්නේ හරිම ලස්සනයි. ලස්සනට ඇඳලා. හා ඊළඟට අපි මෙතනින් අදිනවා චූටි බබේ. මෙන්න මෙහෙම උඩයක් ඉහළගෙන යන චූටි බබෙක් අඳින්න පස්සෙලට. දැන් ඔයාට කොලේ හොඳට ඉඳ තියෙනවනේ පුතේ. කොලේ අඳිද්දී එහෙම ස්පේස් එකක් තියන්න කුඩේයි වලාකුළයි අතර. හොඳද? ඉතල බෝඩ් එකේ ඉඳ සුත්තනේ තියෙන්නේ. මේ විදියයි කොලේ ඔයා අඳින්න ඕන. කොලේ අඳින්න. අහස උඩින් වලාකුළු උඩින් අඳින්න බබාව බිම ඉන්න විදියට තමයි අපි අඳින්නේ. දැක්කද? ආ. හරි. දැන් ඔයාට තියෙන්නේ ඉස්සෙල්ලාම මේක අපි ලස්සනට පාට කරගන්න ඕනේ. ඔන්න නිල් පාටින් ලස්සනට පාට කරන්න පුතේ. ඉතත් ඉඳගෙන පාට කරන්න අපිට මේක අපි හෑන්ඩ් වර්ක් එකක් විදිහට කරන්නේ. ඒ නිසා ටීචර් ඉඳගෙනම පාට කරලා පෙන්නන්නම්. අස්සනට අපි අර ඇඳගත්ත වලාකුළ පාට කරන්න නිල් පාටි. ලා නිල් පාට තමයි ටීචර් පාවිච්චි කරන්නේ. පාට පෙන්සල් වලින් අපි පාට කරමු පුතේ. ඇද ඔන්නහොම ලස්සනට පාට කරන්න ලානිල් පාටි. අපි මේක පෙරලිවීමේ ක්‍රියාකාරකමක් විදියට තමා පුතේ කරන්නේ. හොඳද? පෙරලිවීමේ ක්‍රියාකාරකම ඔයාලා ආස හිතෙන විදිහකට මේ කරන්නේ. පස්සේ වලාකුළේ වටේට මම තද නිල් පාට හරි
පාට පැන්සලක් හරි ප්ලැටික්නම් එකකින් හරි පුතේ මෙන්න මෙහෙම අපි බලාකුලේ අවුට්ලයින් එක ඇඳ ගන්න ඕනේ. එතකොට ලස්සනයි. මේ දැක්කද? මෙන්න මේ විදිහට. හරිද? ඊළඟට ඔයා ඇඳපු චිත්‍රේ බබෙක්ව අපි ඇන්දේ. චූටි බබෙක්ව නේද? අන්නේ චූටි බබාගේ චිත්‍රය සම්පූර්ණයෙන්ම පාට පැන්සලෙන් අඳින්න. කළු පාට පාට පැන්සලෙන් මේ චිත්‍රෙම අඳින්න. ඊට පස්සේ තමයි ඔයා පාට කරන්න ඕනේ. හරිද? දැන් ලස්සනට පුතා කැමති විදියට ඒ බබාව පාට කරන්න එයාගේ ඇඳුම එක පාටකින් එයාගේ මූණ අතපය ඔයා කැමති විදියට ලස්සනට ඒ විදියට පාට කරන්න බලන්න ලස්සනට. එයාගේ මූණට කහ පාට ගාමුද සුදු බබෙක් හින්දා හොඳේ. බබාගේ බාපයක් පාට කරලා ඉවරයි. දැක්කද? අක්කා කෝල්වලට මං කහ පාට ගාලා තියෙනවා, මූණට කහ පාට, කොණ්ඩෙට කළු පාට. අන්නේ විදිහට පාට කරන්න පොකේ. දැන් එයාගේ ගවුමට අපි ලස්සන පාටක් ගාමු. මං ගන්නවා රෝස පාට. ගවුම අපි රෝස පාටින් පාට කරමු.
ලස්සනයිද? ආ නැ අපේ කුඩේ ඉහළගෙන ඉන්නේ යාළුවා. දැන් පුතේ මේ කුඩේ ඇතුළත චූටි කොළ කෑලි ඉරලා ලස්සනට කුඩේ මේ කොටස් පාට පාටින් අලවන්න. දැන් මගේ කුඩේ මං කොටස් හතරකට බෙදලා තියෙනවා. පේනවද මේ? 1 2 3 4. ඒකට පාට හතරකින් චූටි කොළ කෑලි ඉරලා අපි එතනට අලවන්න ඕනේ. හරි සියුම් වැඩක් ඉවසීමෙන් ලස්සනට කරන්න. ඉතින් ගම් බෝතලේ අරන් එන්න ඕකෝ. ඉතාල ළඟ තියෙන පාට කඩදාසි වලින් හරිද ලස්සනට පාට කරන්න මේ මේ අලවන්න බලන්න. කෝටි පොල කෑරීල ඒ කොටස් හතර පාට හතරකින් පාට මේ අලවන්න ඕනේ පුතේ. සම් ගාලා දැන් ඔන්න ඔයාලට ලස්සනට පේනව නේද පුතේ අපි අලවපු එක. ඔන්න ඔය විදිහයි කරන්න ඕනේ. ඔන්න ඊට පස්සේ ඉස්සනෙත් එකට දානවා. ඔසි පාටින් අලවනවා මං ඊළඟේ. හරි අපහු අපිට තව පාටක් ඕන වෙනවා. මම ඒකට නා නිල් පාට. ඒකට මම රතු පාට ගන්නවා පුතේ. හොඳේ රතු පාටින් අලවමු. පොළ පාට, රෝස පාට, කැමිලි පාට, ඔන්න දැන් රතු පාට.
ලස්සන කුඩයක්. උගලන්ටත් තියනා නේද මේ වගේ ලස්සන පාට පාට කුඩ? එන්නේ. අන්නේ වගේ එකක් තමයි මේ අලුවටත් තියෙන්නේ. බලන්නකෝ අපි අලවල ඉවරුනම් හරිම ලස්සන ආලුවෙක් ඉන්නවා ලස්සන කුඩයක් අරගෙන. හරි. ඔන්න අපේ කුඩේ අපි අලවලා ඉවරයි. ලස්සනයිද? ඒකනේ හරිම ලස්සන තාම වැඩේ නේද? ඊළඟට පුතේ ඔයාට මතකද අපි වළාකුළු දෙකක් මේ හරි. ඔන්න ඊළඟට පුතේ අපි මේකේ ඇඳලා තිනවා මේ පේනද වළාකුළ? ආ වළාකුළට අපි ලස්සනට පුළුන් සුට්ටක් කලව ගන්න ඕනේ. හරිද? බලන්නකෝ. සල වලාකුලට මේ විදිහට ගම් ගන්න. ගම් ගාලා. පුළුන් කෑල්ලක් කඩලා අරන් පුතේ මෙහෙම හොඳට අතින් පුණී කරන්න. මෙහෙම අපි ගම් ගහගත්ත වලාකුළ ඇතුලේ මෙන්න මෙහෙම අලවන්න. දැන් බලන්නකෝ ඇත්තම වලාකුළක් වගේ පේනවා නේද ඔයාට? මේ වගේ නේද අහසේ තියෙන්නේ වලාකුළු? පැටියෝ. දැන් තමයි ඔයාට ඇක්ටිවිටි එක කරන්න තියෙන්නේ. ඔන්න දැන් අපි ඒ සඳහා අවශ්‍ය ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එක තමයි හදාගන්නේ. හරිද? මේ පාඩමෙන් අපි ඔයාට ආසෙ හිතෙන විදිහට ටීචර් කියලා දෙන්න හදන්නේ පුතේ මොනවාද? පෙරලිවීමේ කුසලතාවයක් අපි මේ ඉගෙන ගන්න. හරිද? දැන් ඔයාට තියෙන මේ යාළුවා කුඩයක් අරන් යන්නේ අවුවේ නෙවෙයි. හොඳද? මෙයා වැස්සේ තමයි කුඩයක් අරන් යන්නේ. දැන් ඔයාට තියෙනවා එයා යනකොට වහිනවා. එයා යාළුවා ගමනක් යනකොට වහිනවා. ඉතින් ඒ වැස්ස අපි ලස්සනට මෙහෙම අඳින්න ඕනේ. මෙහෙම ලයින්ස් විදිහට, ස්ටෑන්ඩින් ලයින්ස් විදිහට අපි වැස්ස අඳිනවා. හොඳද? හැබැයි අපි වැස්ස අඳින්නේ පැන්සලින්. හරි? වැස්ස අඳින්න ඕනේ පැන්සලින්. ඔන්න ටීචර් ඇඳලා පෙන්නනවා. මෙන්න මෙහෙම. මේ විදිහට ඉරි කෑලි අඳින්න බලන්න වැස්ස වහින මුළු පිටුව පිරෙන්නම අඳින්න ඕනේ. මේ විදිහට ඉරි. ඒ ඉරි වලින් අපි පෙන්නන්නේ මොනවාද? වැස්ස වහිනවා කියලා. මේ වහිනවා තමයි අපි අඳින්නේ. දැක්කද? ලස්සනට අඳින්න හැබැයි ඉරි කෑලි ලස්සනට අඳින්න ඕනේ එකම ප්‍රමාණයකට වැහි බින්දු. හරිද? කොහොම? වැහි බින්දු විදිහට තමයි අපි මේ අඳින්නේ. දැක්කද? අඳින්න බලන්න මේ විදිහට. මුළු පිටුවෙම අඳින්න ඕනේ පුතේ. ඊළඟට ලා නිල් පාට පාට පැන්සල අරන් මේ පොළවේ වතුර වැටිලා තියෙනවා. වැහි වතුර වැටිලා තියෙනවා. අපි මෙහෙම ලාවට අඳින්න. යාළුවා යන පාර දිගේ වතුර තියෙනවා. ලාවට අඳින්න පැන්සලේ. දැක්කද?
යාව වැස්සේ වතුර නේද? යාට වෙලි වතුර පෑගෙනවා යනකොට. ලස්ස නයිද? ඔන්න අද අපේ ක්‍රියාකාරකම දැන් ඉවරයි. ඉතින් පුතාලත් ලස්සනට මේ ක්‍රියාකාරකම මේ විදිහට කරලා මේක පෙරලිවීමේ ක්‍රියාකාරකම. හොඳද පුතේ? පෙරලිවීමේ ක්‍රියාකාරකම කරලා පුතාලා හැමෝම පුංචි පැංචු Facebook group එකට ටීචර්ට බලන්න එවන්න ඕනේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අයිබෝන්. ටීචර් ගොඩක් ආදරෙයි. බුදු සරණයි. God bless you. Bye.